මධ්‍යම මට්ටමේ ආදායම් උපයන්නන් වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය 2017 වසරේ අගභාගයේදී සහ 2018 වසරේ මුලභාගයේදී ආරම්භ කළ නිවාස ව්‍යාපෘති දෙකක ඉදිකිරීම් ඇනහිට ඇති බව විමර්ශන ඊයේ අනාවරණය කළා. නිවාස ඒකක 800කින් සමන්විත ව්‍යාපෘති දෙක සඳහා වෙන් කෙරී තිබෙන්නේ බොරැල්ල එලියට් ප්‍රදේශයේ සහ තලවතුගොඩ ප්‍රදේශයේ භූමි භාග දෙකක්. මේ වෙනුවෙන් මුළුමනින්ම වෙන් කෙරෙන්නේ රජයේ අරමුදල් බැවින් දේශීය තරඟකාරී මිල ගණන් කැඳවනවා. එසේ තිබියදී ව්‍යාපෘති දෙකෙහිම කොන්ත්‍රාත්තුව හිමිවන්නේ චීන සමාගමකටයි. එම තීරණය පමණක් නොව ලංසු ඇගැයීමේදී ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයට පටහැනි ලෙස අදාළ ප්‍රසම්පාදන කමිටුව කටයුතු කර ඇති බව ජාතික ප්‍රසම්පාදන කොමිසම විෂයභාර අමාත්‍යංශයේ ලේකම්වරයාට ලිඛිතව දන්වා තිබෙනවා. ටෙන්ඩර් ප්‍රදානයට අදාළව එළඹ ගිවිසුම් අනුව ප්‍රශ්නගත චීන සමාගමට බොරැල්ල එලියට් පෙදෙසේ ව්‍යාපෘතිය වෙනුවෙන් සියලුම ගෙවීම් කළ යුත්තේ නිවාස ඒකක 400 ඉදිකර නාගරික සංවර්ධන අධිකාරියට බාර දුන් පසුවයි. තලවතුගොඩ ප්‍රදේශයේ ව්‍යාපෘතිය වෙනුවෙන් ප්‍රශ්නගත චීන සමාගමට නිවාස ඒකක 400 ඉදිකර බාරදීමට පෙර කොන්ත්‍රාත්තුවට අදාළ ගාස්තුවෙන් 50%ක් ලබාගත හැකි. ප්‍රශ්නගත චීන සමාගම තෝරා ගැනීමට පෙර ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයෙන් ලබාගත යුතු අනිවාර්ය අනුමැතිය ලබා නොගන්නා විෂයභාර අමාත්‍යවරයා මේ වන විට කැබිනට් මණ්ඩලයේ වෙත ඉදිරිපත් කර තිබෙන මේ සංදේශය ප්‍රශ්නගත චීන සමාගම වෙනුවෙන් වූ දුක්ගැනවිල්ලක් ලෙස හැඳින්වීමේ වරදක් නැහැ. මේ සංදේශයට අනුව චීන සමාගමට ප්‍රශ්නගත ව්‍යාපෘති දෙක ඉදිරියට කරගෙන යාමේ හැකියාවක් නැහැ. එම සමාගමට ණය පහසුකම් සැපයූ චීන බැංකුවක් තවදුරටත් එම පහසුකම් සැපීමට නොහැකි බව දන්වා ඇතැයි මෙම සංදේශයේ සඳහන්. එලියට් ප්‍රදේශයේ ව්‍යාපෘතියට අදාළව සියලුම ගෙවීම් ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමෙන් පසු ගෙවිය යුතුය යන කොන්දේසියට චීන සමාගම පමණක් නොව නාගරික සංවර්ධන අධිකාරියද බැඳී සිටියදී මේ සංදේශයෙන් යෝජනා කෙරෙන්නේ එම සමාගමට රුපියල් මිලියන 842ක් ගෙවීමේ අවශ්‍යතාවයි. ඒ එම සමාගම එලියට් පෙදෙසේ ව්‍යාපෘතියට අදාළව යම් මූලික වැඩ කොටසක් කර ඇති බව අවධාරණය කරමින් රජයේ ඉදිකිරීම් ටෙන්ඩරයක් ලබා ගැනීම සඳහා අවශ්‍ය කොන්දේසි සපුරා නැති ප්‍රශ්නගත චීන සමාගම වෙනුවෙන් මෙබඳු සංදේශයක් ඉදිරිපත් වී තිබීම තුළින් නාගරික සංවර්ධන අධිකාරිය පමණක් නොව එම විෂයභාර අමාත්‍යංශයේ අත්නොමතික භාවයේ තරම පෙනී යනවා. 2017 වසරේදී කොළඹ ලේක් හවුස් වටරවුමේ ඉඩමක් පුද්ගලිකංශයට දීර්ඝකාලීන බදු පදනම යටතේ ලබා දීමේදී රජයට සිදු වූ පාඩුව සාධාරණීකරණය කරමින් නාගරික සංවර්ධන අධිකාරිය ගෙනහැර පෑ අරුමය දනවන කාරණා සහ මේ සංදේශයේ හරය අතර බොහෝ සමානකම් දැකිය හැකි. මේ සංදේශයෙන් ගෙනහැර පාන කරුණු සැලකිල්ලටගෙන ප්‍රශ්නගත චීන සමාගමට රුපියල් මිලියන 842ක මුදලක් ගෙවීම සහ ව්‍යාපෘති දෙක තවදුරටත් කරගෙන යාමට එම සමාගමට අවකාශ සලසනු වෙනුවට සිදුවිය යුත්තේ ගිවිසුම් දෙක අවලංගු කර සමාගම ඉදිරිපත් කර ඇති ලන්සු ඇපකරෙන් රජයට සිදුව ඇති පාඩුව අයකර ගැනීම නොවේද? ජනාධිපති ලේකම්තුමනි, මේ ඔබේ අවධානය පිණිසයි.